හැම දෙමව්පියෙක්ම ප්‍රාර්ථනා කරන්නේ තමන්ගේ දරුවා ඔවුන්ට වඩා සමාජයේ ඉහළින් තබන්න. මේ නිසාම ගොඩක් දෙමව්පියෝ රැකියාවක් කරලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ දරුවන්ගේ අනාගතය ආලෝකමත් කරන්න කියලා කිව්වොත් වැරද්දක් වෙන්නේ නැහැ. ඒ වුණාට රැකියාව සහ දරුව මුල් කරගත්තු පවුල් ජීවිතය සමබරව පවත්වාගෙන ගියේ නැත්නම් දරුවන්ගේ මානසිකත්වයට ඒක ඉතා තදින් බලපාන බව බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ සිදු කරන ලද අත්දැකීමක් මගින් පෙන්වලා දීලා තියෙනවා. මේ තත්ත්වය අපටත් සාධාරණයි. ඇතැම් උගත් වැදගත් මව්පියන්ගේ දරුවෝ අයාලේ වැටුණාම අපි උනත් බලනවනේ මේ දරුවන්ට මොන වගේ අඩුවක් වෙලාද? ඇයි මෙහෙම උනේ කියලා? ඒ තත්ත්වයට දරුවන් පත්ුනේ දෙමව්පියෝ සහ දරුවන් අතර තියෙන මානසික බන්ධනය නොදැනීම ගිලිහුණු නිසා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. මොනතරම් ඉහළ වෘත්තියක නියලුණත් හැකියාවේ වගකීමත් එක්ක දරුවන්ගේ ජීවිතයටත් සමීපව සම්බන්ධ වීම අවශ්‍යයි. ගොඩක් දෙනා අද රැකියාව ගැන අනවශ්‍ය විදිහට අවිවේකී බවක් ගොඩනගාගෙන ඉන්නවා. අනේ රාජකාරියත් එක්කමනේ අපි හුස්ම ගන්නවත් වෙලාවක් නැහැ. බොහෝ දෙනා මේ ආකල්පයන්ගෙන් නේද ඉන්නේ? ඔයත් එහෙමද? ඒ ආකල්පයන්ගෙන් සිටියත් තමන්ගේ දූ දරුවන්ටත් ආදරය සෙනෙහස අවශ්‍ය බව අමතක කරන්න හොඳ නැහැ. හැන්දෑ කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්ලුණු නිවස කරා ඔබ පියමැනිය යුතුයි. නිවස ඔබට සුවදායක තැනක් විය යුතුයි. ඇතැම් අය කියන විදිහට ගෙදර අපායක්ය යන සංකල්පයන්ගෙන් මිදෙන්න අවශ්‍යයි. නිවස ඔබට දිව්‍ය ලෝකයක් තරම් සුවදායක නම් සැබවින්ම දරුවන් සහ පවුල මුල් කරගෙන ජීවත් වෙන චරිතයක් බවට ඔබ පත් වෙනවා. ඒත් අද බොහෝ දෙනා ආර්ථික වාසි නිසා සතියන්තේවත් දරුව සමග ගත කරන්නේ නැහැ. කන්දෝරුව ජීවිතයේ බවට පත් වෙලා දරුවොත් නිවසේ නොරැඳෙන බව ඇත්ත. ඔවුන් බාහිර පන්ති වෙනුවෙන් දවස ගෙවෙන නිසා මව්පියෝ නිවසේ සිටියත් එකිනෙකා අතර සම්බන්ධයක් ගොඩනැගෙන්නේ හරිම අඩුවෙන්. ඒ වුණත් දරුවන්ගේ හිත මානසිකව හුදකලා වෙනවා. මේ මානසිකත්වය ඔවුන්ගේ ජීවිතයට ඇති කරන බලපෑම ඒ තරම් ගුණදායක වෙන්නේ නැහැ. ගොඩක් දරුවෝ මේ මානසික හුදකලා භවින් මිදෙන්න විවිධ කටයුතුවල නිරත වෙන්න පටන් ගන්නවා. ඔවුන් ආදර සම්බන්ධතාවල නිරත වෙන්න ඒ වගේ දේවල් ගොඩනගා ගන්නවා. ඒ වගේම පිරිමි දරුවෝ ගොඩක් වෙලාවට මත්පැන් මත්ද්‍රව්‍ය වගේ දේවල් වලට යොමු වෙන්න තියෙන අවධානම ඉහළ යනවා. ඒ වගේ ගොඩක් දේවල් වලට දරුවෝ යොමු වෙන්න බලනවා. ඉතින් සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලි වුණාට මුදල් කියන්නේ ජීවිතේ නෙමෙයි කියන තැන අපි නැවතිය යුතුයි. මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වුණ දරුවෝ අරන් බලපුවාම මේ දරුවෝ අතර සමාජයේ ඉහළ තරාතිරම් වල ඉන්න මව් දෙමව්පියන්ගේ දරුවෝ පවා සිටිනවා. ඇත්තටම පවුල තුල මේ දරුවෝ හුදකලා වුණාම තමයි මේ වගේ දේවල් වලට දරුවෝ යොමු වෙන්නේ. වැරදි සමාජ ආශ්‍රයන් වගේම සමාජ ජාල වෙබ් අඩවි පරිශීලනයේ නිසා ඔවුන් නොමගට ඇදෙනවා. රැකියාව සහ ගෘහ ජීවිතය අතර අන්තර් සම්බන්ධතාවයක් නොමැති දෙමව්පියෝ මූලිකත්වය දෙන්නේ රැකියාවට.
හැකියාවේ ස්වභාවය සමග සමහර වෙලාවට දරුවෝ උන්ට කරදරයක් වෙන්නත් පුළුවන්. හැකියාවේ ඉලක්කයන් සමග හැල්මේ දුවන විට දරුවෝ උන්ට ඉබේම අමතක වෙන්නත් පුළුවන්. මේ தත්ත්වය ධනවත් පවුල් සංස්ථාව තුළ වැඩියෙන් දකින්න තියෙනවා. කාන්තාවක් හැකියාවක නිරත වෙන විට ඇය රැකියාව වෙනුවෙන්ම කැප වෙනවා. ඒ නිසා සමහර විට ඇගෙන් දරුවෝ මග ඇරෙන්නත් පුළුවන්. රැකියාවේ ස්වභාවය අනුව වගකීමෙන් මිදෙන්න අපහසුයි තමා. ඒ වුණත් දරුවෝ ගැනත් අපි හොඳ විමසිල්ලෙන් ඉන්න ඕනේ. අම්මා සේවා ස්ථානයේ බැබළෙන චරිතයක් වුණාට දරුවට ඒකෙන් පළක් නැහැ. තමන්ගේ ජීවිතයේ තිබෙන පාළුව නිසා ඇතිවෙන ආත්මීය ශෝකයෙන් දරුවා නිතරම පීඩා විඳිනවා. දෙමව්පියෝ නිවසි නොමැති විට දරුවා කාලය ගෙවන්නේ කොහොමද කියලා මව්පියන් සොයා බලන්න ඕනි. උදේ නිවසින් පිට වුණු තැන පටන් නැවත දරුවා නිවසට එනකම් දරුවා ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න ඕනි. අම්මා තාත්තා තමා ගැන අවධානයෙන් ඉන්න බව දරුවට දැනෙන්න අරින්න ඕනි. මානසික හිස්කමින් පීඩාවටපත් දරුවෝ සමහර විට අද නොමගට යොමු නොවුණු චරිත වෙන්නත් පුළුවන්. ඒත් තරුණ වියටපත් වෙන මේ දරුවෝ තුළ මානසික අවපීඩනය, සාංකාව, ආතතිය වැනි රෝගී තත්ත්වයන් දැක ගන්න පුළුවන් වෙනවා. සමහර විට කුඩා කාලේ තමාට ආදරේ අවධානේ නොලැබීම හින්දා හිතේ ඇතිවෙන පසුතැවිල්ල පසු කාලෙක නොදැනීම වෛරයක් බවට පත් වෙන්නත් පුළුවන්. කොච්චර කොහොම කිව්වත් ආර්ථිකේ ශක්තිමත් නැතුව ජීවත් වෙන එක ඒ තරම් පහසු කාර්යයක් නෙමෙයි. රැවුලත් ඕනි, කැඳත් ඕනි. මේ දෙකම අපි බේරගන්න ඕනි. මේ නිසා හැකි හැම වෙලාවකම දරුවා එක්ක ගත කරන්න. කාර්යාලයේ කරදර පොදිය හවසට කාර්යාලේ තියලා එන්න. නිවසට රැගෙන එන්න එපා. නිවසේ සතුටට බාධාවක් කරගන්නත් එපා. නිවසට ගිය තැන පටන් රූපවාහිනිය, Facebook, ලැප්ටොප් නෙමේ ජීවිතේ කියන්නේ. ඔබේ දරුවා. ඔබේ දරුවා එක්ක කාලය ගත කරන්න. දරුවා දවස ගෙව් අන්දම කොහොමද කියලා අහලා බලන්න. දරුවා ලබාගත් අත්දැකීම් බෙදා හදාගන්න. එතකොට පුළුවන් පවුලක සතුට, සමාදානයේ වගේම දරුවෝ සහ දෙමව්පියන්ගේ බැඳීම ගොඩ නගාගෙන ලස්සන ජීවිතයක් ගත කරන්න.